ගෞරවනීය ස්වාමින් වහන්ස, භාවනාව වඩනායකුගේ මනස විකෘති භාවයට පත්වෙන්න පුළුවන්ද? ඕ මෙහෙමයි, භාවනාව තුළින් ඕනා කෙනෙකුට සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් ලබන්න පුළුවන් වගේම භාවනාව තුළින් කෙනෙකුට මානසික රෝගියෙක් කරන්නත් පුළුවන්. මොකද භාවනාව තුළින් මානසික රෝගීන් වුණ අප්‍රමාණ පිරිස් ඉන්නවා. එනිසා භාවනාව කරද්දි බුදුරජාණන් ඒකයි කියන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රයක් තමන් සකස් කරගන්න ඕනේ. විතර තමන්ට කල්යාණ මිත්‍ර ආශ්‍රයක් නැහැ කියලා කියන්න බෑ. සමාජයේ අප්‍රමාණ කල්යාණ මිත්‍ර ආශ්‍රයන් තියෙනවා. දොරේ කල්යාණ මිත්‍ර ආශ්‍රයන් ලැබමින් බුදුරජාණන් වහන්සේ භාවනාවට අදාළව දේශනා කළා වූ සූත්‍රයන් තියෙනවා. ඔය සතර සරිපට්ඨාන සූත්‍රය, සබ්බාවසෝ සූත්‍රය, ආනාපාන සති සූත්‍රය, කායගතක් සති සූත්‍රය, මේ වගේ මේ භාවනාවට අදාළ සූත්‍රයන් පරිහරණය කරලා මේ මාර්ගය තුල අරන් යනවා. ඒර අපිට තේරෙනව නම් නිකන් හරි අපි ධර්ම මාර්ගයෙන් බැහැරට යනවායි කියන කාරණේ දෙන ඕන අනිවාර්යෙන්ම අපි දක්ෂ ගුරුවරයෙක්ගේ ඇසුර එතෙන්දි ලබන්න වෙනවා. එහෙම නැත්නම් නිරතුරුවම නොවන භාවනාව අපිව මානසික රෝගියෙක් බවට පත් කරන්න පුළුවන්.